ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මියසික් වීඩියෝ එකක් කරලා ඒක YouTube දාලා ඒක හිට් වුණොත් කොච්චර සල්ලි හම්බ වෙනවද නැත්නම් views 1000ක් හම්බුනොත් කොච්චර සල්ලි හම්බ වෙනවද නැත්නම් views මෙච්චරකට කොච්චර සල්ලි හම්බ වෙනවද ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් අහලා තිබ්බා මට ඒ වෙලාවේ තේරුණා සින්දුවක් කරලා සල්ලි හොයන විදිය ගැන කට්ටියට ලොකු අවබෝධයක් නැති බව හුඟක් අය හිතනවා සින්දුවක් කරලා YouTube එකට දාලා හිට් වුණාම සල්ලි ගොඩාක් හම්බෙනවා කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. YouTube විතරක් නෙමෙයි සල්ලි හොයන ක්‍රමය. International music business එකේ YouTube වලට තමයි ඒගොල්ලෝ අඩුම ප්‍රයොරිටි එකක් දෙන්නේ. YouTube වලින් තමයි අඩුවෙන්ම සල්ලි හොයන්නේ. එහෙමනම් තමන් කැමති music එක කරලා කොහොමද සල්ලි හොයන්නේ? මේ සිහිනේ සොයා powered by Pepsi. සංගීතයෙන් සීනේ සොයා යන ඕගලන් ආදරෙන් පිළිගන්නවා තවත් එපිසෝඩ් එකකට. අද අපි කතා කරන්න යන්නේ මියුසික් බිස්නස් එක ගැන. නැත්තම් ඉතිහාසයේ ඉඳන් මියුසික් බිස්නස් එකෙන් කොහොමද සල්ලි හෙව්වේ? ඒ වගේම අද කොහොමද සල්ලි හොයන්නේ? මේක එන්නේ වීඩියෝ සීරීස් එකක් විදියට. ඒක නිසා මගේ channel එකට subscribe කරන්න කියලා ආරාධනා කරන ගමන් අද එපිසෝඩ් එකත් එක්ක ස්වැග් වෙමු. මියුසික් බිස්නස් එකේ මුලින්ම සල්ලි හොයපු ක්‍රමය තමයි live performance කියන එක. ඒක එදා ඉඳන් අදටත් එහෙමයි. අපි සින්දුවක් කියලා ඒකට යම්කිසි මුදලක් ලබා ගන්න එක සරලවම වෙච්ච ගනුදෙනුව. අපි දන්නවා පුරාණ කාලේ රජවරු ඉස්සරහා නැත්නම් චර්චස් වල performances වලින් තමයි ගොඩක් වෙලාවට සංගීතඥයන්ට තමන්ගේ කලාවට වටිනාකමක් ලැබුණේ. බීතෝවන්, මෝසාට්, චොපෑන් ඒ වගේ ශ්‍රේෂ්ඨ සංගීතඥයන් රජවරු ඉස්සරහා perform කරලා ඒගොල්ලන්ගේ කලාවට වටිනාකමක් එක් කරගත්තා. ඒ වගේම තමයි ඒ අපරදිග සංගීතයේ ලංකාවේ අපි ගත්ත නූර්ති, ටීටර්, නාඩගම් මේ වහරා තමයි අපේ ලංකාවේ කලාකරුවන්ට performances වලට අතරම යම් කිසි මුදලක් ලැබුණේ. ඒ කාලේ මියුසික් රෙකෝඩ් කරන්න පුළුවන් තාක්ෂණයක් තිබෙන්නේ නැහැ. හැබැයි 1877 ෆෝනෝග්‍රාෆ් එක Thomas Alva Edison විසින් සොයා ගන්නවත් එක්කම මේ තත්ත්වය වෙනස් වෙනවා. ෆෝනෝග්‍රාෆ් එකේ පැමිණීමෙන් පස්සේ ෆෝනෝග්‍රාෆ් එකේ සොයා ගැනීමෙන් පස්සේ මිනිසුන්ට විකිණිය හැකි මිනිසුන්ට මිලදී ගත හැකි දෙයක් නිෂ්පාදනය වුණා. මියුසික් රෙකෝඩ් කරලා ඒක ෆෝනෝග්‍රාෆ් එකකට අරගෙන මිනිසුන්ට මිලදී ගත හැකි ෆිසිකල් දෙයක් නැත්නම් භෞතික දෙයක් අල්ලන්න පුළුවන් දෙයක් නිෂ්පාදනය වුණා. මේක මියුසික් බිස්නස් එකේ ලොකුම පියවරක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මියුසික් බිස්නස් එක ව්‍යාප්ත වෙන්න ගන්නේ මෙන්න මෙතනින් පස්සේ. රෙකෝඩින් ටෙක්නොලොජි එක ආවට පස්සේ මිනිසුන්ට ගෙදර ඉඳන් සින්දු අහන්න පුළුවන් තත්වයක් උදා වෙනවා. ඊට පස්සේ තව ටික කාලයකින් මේක තවත් දියුණු වෙලා වයනයිල් එක කියන එක හොයා ගන්නවා. ඒ වයනයිල් එක ඇවිල්ලා ග්‍රැමෆෝන් එකට දාලා ප්ලේ කරන්න පුළුවන් තත්වයක් උදා වෙනවා. ඒත් එක්කම මේ මියුසික් බිස්නස් එක තවත් ව්‍යාප්ත වෙනවා. මේ වයනයිල් එකේ පැමිණීමත් සමග සින්දු 4ක් විතරක් රෙකෝඩ් කරන්න පුළුවන් තැටි නිර්මාණය වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ හරහා රෙකෝඩ්ස් කියන එක බිහි වෙන්න ගන්නවා. සින්දු 4ක් රෙකෝඩ් කරලා වයනයිල් ඩිස්ක් එකකට ගන්නට පුළුවන් වීම මේ ක්‍රමය මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ලොකු තල්ලුවක් වුණා, ලොකු බූස්ට් එකක් වුණා. මේ වයිනල් ඩිස්ක් 100,000 ගණනින් විකිණෙන්න ගත්තා. ඉස්සර කාලේ කොන්සර්ට්ස් සහ ලයිව් පර්ෆෝමන්සස් වලින් විකිණිච්ච සංගීතය දැන් ෆිසිකලි අපිට ගන්න පුළුවන් වයිනල් ඩිස්ක් එකක් විදියට සින්දු 4ක් ප්‍රේක්ෂකයන්ට ලබා ගන්නට පුළුවන් වුණා. මේක ආටිස්ට්ලට ලොකු බූස්ට් එකක් වුණා. ඒ වගේම රෙකෝඩ් ලේබල්ස් 100,000 ගණනින් මේ වයිනල් ඩිස්ක්ස් විකුණන්නට පටන් ගත්තා. මේ වයිනයිල් තැටි කියන එක මුලින්ම නිෂ්පාදනය කරන්නේ කොලම්බියා රෙකෝඩ්ස්. අපි දන්නවා ඒ කාලේ මොහිදින් බෙග්මාස්ටර්, එච්.ආර්. ජෝතිපාලයන්, ඒ වගේම ක්ලැරන්ස් විජේවර්ධන වගේ අපේ සංගීතඥයන්ගේ වයිනල් තැටි ඒ කාලේ එළියට ආවා. මිනිසුන්ට මේක ගෙදරින් දම්ම අහන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා. හැබැයි ඒත් මේ ග්‍රැමෆෝන් එක ටිකක් ලොකුයි. මේ වයිනයිල්ස් කියන්නේ ටිකක් ලොකු තැටි හින්දා මේක ප්‍රවාහනය කිරීමේ පොඩි ප්‍රශ්නයක් එනවා. කැසට් හා රේඩියෝ වල ආගමනය මියුසික් ඉන්ඩස්ට්‍රි එකට තව ලොකු බූස්ට් එකක් වුණා, නැත්නම් ලොකු තල්ලුවක් වුණා. වයිනයිල් ඩිස්ක් එකකින් අපිට අහන්න පුළුවන් වුණේ
සිංදු හතරයි. ඒ වුණාට කැසට් වල ආගමනයත් එක්ක මේ සිංදු හතර කියන එක සිංදු 12, සිංදු 16, සිංදු 20 දක්වා වැඩි වුණා. ඉතින් කලින් වයිනල් විකිණිච්ච ප්‍රමාණයටත් වඩා කැසට් ලක්ෂ ගණනින් විකිණෙන්න ගත්තා. ලංකාවේ වුණත් එහෙමයි. මේ කැසට් එක හරහා තමයි මුලින්ම මට සංගීතය කියන එක ශ්‍රවණය කරන්න හම්බුනේ. මේ කැසට් එක වයිනල් එකට වඩා වෙනස් වෙන්නේ ඇයි? මේ කැසට් එක ප්‍රවාහනය කරන්න ලේසි. අපි ගත්තොත් හැම කාර් එකකම හැම ප්‍රවාහන පද්ධතියකම වගේ මේ කැසට් ප්ලේයර් එකක් තිබ්බා. අපි දන්නවා ඒ කාලේ වික්ටර් රත්නායක, ඒ වගේම අමරදේව මාස්ටර්ගේ පටන් ඊට පස්සේ ජිප්සීස්, රූකාන්ත ගුණතිලක මේ හැමෝම කැසට් පටි නිර්මාණය කරා. මට මතකයි ලංකාවේ මුලින්ම කැසට් එකක් අලෙවි වුණේ රුපියල් 90ට වගේ ප්‍රමාණයකට. ඊට පස්සේ මේක රුපියල් 100, රුපියල් 110, රුපියල් 120 දක්වා වැඩි වුණා. ඉතින් මේ කාලෙම තමයි මියුසික් වීඩියෝ කියන එකත් ආවේ. ඔල්රයිට්. අපි නම් පුංචි බ්‍රේක් එකක් ගමු. ජැකට් එපා, ටී-ෂර්ට් එපා. එතකොට ජීන්ස් නවත ගන්නවා. භාගයක් ඉතුරු වෙන්නේ සර්. ඕන වැඩක් ගොඩ දාගන්නේ ෆුල් ආත ලෝකේ. ඒක තමයි අපි නම් කිව්වේ. වේ වේ Pepsi එක ස්වැග්නේ. Pepsi. මේ කැසට් එකේ ආගමනයත් එක්ක කට්ටිය එකට එකතු වෙලා සංගීතයේ රස විඳින්න ගත්තා. ඒ වගේම ට්‍රිප්ස් යනකොට වාහනේ ඉඳන් සංගීතයේ රස විඳින්න ගත්තා. ඒත් තනියම තමන්ට සංගීතයේ රස විඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක ලැබෙන්න ගන්නේ Sony සමාගම Walkman කියන device එක නිර්මාණය කිරීමත් සමග. තමන්ට headphones දෙකක් දාගෙන නැත්නම් earphones දෙකක් දාගෙන තනියම සංගීතයේ රස විඳින්න අවස්ථාව ලැබුණේ මේ Walkman එකේ ආගමනයත් සමගයි. මේ කැසට් එකෙන් මියුසික් බිස්නස් එක දලු දාලා ව්‍යාප්ත වුණා කියලා හිතපු කට්ටියට ඒක තවත් 100,000 ගුණයකින් ව්‍යාප්ත වුණා CD එකේ ආගමනයත් සමග, නැත්නම් compact disc එක ආගමනයත් සමග. මිනිස්සු කැසට් ප්ලේයර් එක වෙනුවට CD ප්ලේයර් එක යූස් කරන්න ගත්තා. ඒ වගේම Walkman එක වෙනුවට දැන් Discman එකක් යූස් කරන්න ගත්තා. කැසට් එකේ තිබ්බ quality එකට වඩා ලොකු quality එකක් මේ CD එකෙන් මිනිසුන්ට අහන්න ලැබුණා. මේ CD එකේ ආගමනයත් එක්ක මියුසික් බිස්නස් එක තව තවත් දියුණු වෙන්න ගත්තා. ඒ වගේම අපි ගත්තොත් ආදායම කියන එක දෙගුණ තෙගුණ නැත්තම් දසගුණ වෙන්න ගත්තා. ඒ වගේම ගායකයන් හෝ සංගීතඥයන් මනින්නට ගත්තා. තමන් CDs කීයක් කරලා තිබ්බද නැත්නම් ඇල්බම්ස් කීයක් කරලා තිබ්බද කියන එක හරහා කලින් කැසට්ස් විදියට ආපු ඇල්බම්ස් උත් CDs විදියට ආවට පස්සේ ආපහු නැවත නැවතත් විකිණෙන්න ගත්තා. ඒකට හොඳම උදාහරණ තමයි මයිකල් ජැක්සන්ගේ 1983 කැසට් එකක් විදියට ආපු Thriller එක. එතකොට AC/DC ලගේ Back in Black කියන ඇල්බම් එක ඒවා CDs වුණාට පස්සේ ආපහු විකිණෙන්න ගත්තා. අපි මෙච්චර වෙලා කතා කරපු ටික සමාලෝචනය කරමු නැත්නම් සමරයිස් කරමු. අපි දන්නවා මියුසික් වල බිස්නස් මොඩල් එක, මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ බිස්නස් මොඩල් එක කාලෙන් කාලට වෙනස් වුණා. මුලින්ම ෆෝනෝග්‍රාෆ් එක, ඊට පස්සේ වයිනයිල් එක, ඊට පස්සේ කැසට් එක, ඊට පස්සේ CD එක එනවත් එක්කම තමයි මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ. එදා මෙදා තුර වැඩිම සේල් එකක්, වැඩිම ආදායමක් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ලබා ගන්නේ මේ CD එකේ ආගමනයත් එක්ක තමයි. ලංකාවෙත් මේ තත්ත්වයම උදා වුණා. ලංකාවේ ගායකෙක් මනින්න ගත්තේ ඇල්බම්ස් කීයක් කරලා තියෙනවද නැත්නම් CDs කීයක් කරලා තියෙනවද කියන ඒ මිම්මෙන්. මට මතකයි ඒ කාලේ ඇල්බම්ස් CDs හරහා අපිට අහන්න හම්බෙච්ච අවස්ථාවන් වලින් කසුන් කල්හාරයන්ගේ හරිත නිම්නය කියන ඇල්බම් එක, ඒ වගේම ඔහුගේම රැඩිකල් ප්‍රේමය කියන ඇල්බම් එක, ඒ වගේම අමරදේව මාස්ටර්ගේ පසුගිය ගීත එකතු කරලා නිර්මාණය කරපු ස්වර්ණ විමානෙට කියන ඇල්බම් එක. මේ ඇල්බම්ස් ඇත්තරම අපේ හිතේ අදටත් රැඳිලා තියෙනවා. ඒ වගේ මේ CDs තාමත් අපි ගාව තියෙනවා සමහර අය ගාව. හැබැයි මේ CD වලින් නිර්මාණය වෙච්ච ස්වර්ණමය යුගයට මොකද වුනේ? දැන් කවුරුත් ඇල්බම් ගැන කතා කරන්නේ නැහැනේ. ඇයි? අපි ඒක කතා කරමු ඊළඟ එපිසෝඩ් එකෙන්. අදට අපි නවත්තමු. හැබැයි නවත්තන්නට කලින් මම ඔයගලන්ට පොඩි හෝම්වර්ක් එකක් දෙනවා හැම එපිසෝඩ් එකෙම වගේ. මම ඔයගලන්ට ඇල්බම්ස් කීපයක් රෙකමෙන්ඩ් කරනවා අහන්න කියලා, රස විඳින්න කියලා. සහ ඒව රස විඳලා
මට කියන්න ඔබලන්ට හිතෙන දේ. ඒ ඇල්බම්ස් තමයි අපි මුලින්ම ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් බොබ් මාලිගේ ග්‍රේටස් හිට්ස් කියන ඒ ඇල්බම් එක, බොන් ජෝවිගේ ක්‍රෂ් කියන ඇල්බම් එක, ඒ වගේම අපේ ලෝකල් ඉන්ඩස්ට්‍රිගේ නැත්තම් අපේ ලංකාවේ ආපු ඇල්බම්ස් වලින් කසුන් කල්හාරයන්ගේ හරිත නිම්නේ සහ රැඩිකල් ප්‍රේමය කියන ඇල්බම් එක, ඒ වගේම සංගීත් විජේසූරියගේ සැවන්දරි කියන ඇල්බම් එක. මේ ඇල්බම් එක හැම ගීතයක්ම වගේ ප්‍රසිද්ධ වුණා. ඒ නිසා ඔයගලන්ට මතක ඇති අදටත් මේ ගීත අහලා ඔයගලන්ට දැනෙන දේ මට කියන්න. එමනම් සංගීත දැනුම දියුණු කරගන්න මාතක එකතු වෙච්ච ඔගොලු හැමෝටම ස්තුතියි. ඔගොලු යම්කිසි දෙයක් අද ලබා ගත්තනම් ඒ දැනුම ඔගොලුගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම ඔයගලන්ට ප්‍රශ්නයක් මොකක් කර තියෙනවා නම්, ඔයගලන්ට අසා දැනගැනීමට දෙයක් තියෙනවා නම් ඒක කමෙන්ට් කරලා මගෙන් අසන්න. එහෙමනම් අපි ලබන සතියේ තවත් එපිසෝඩ් එකකින් හම්බ වෙමු. ඔබට සුබ සතියක්. ජය වේවා. Napster කියන සයිට් එක තමයි මුලින්ම ප්‍රසිද්ධ වුණේ මේ දෙයට. හුඟක් සංගීතඥයන්, හුඟක් ගායක ගායිකාවන් මේ වගේ සයිට්ස් වලට විරුද්ධව නඩු දාන්න ගත්තා. මොකද ඒගොල්ලන්ගේ මහන්සිං ඒගොල්ලෝ මහන්සිං නිර්මාණය කරන දේවල් නොමිලේ බෙදා දෙන්න ඒගොල්ලෝ පටන් ගත්ත හින්දා. ඉතින් මේ හරහා සංගීත ඉන්ඩස්ට්‍රි එක නැත්නම් මියුසික් බිස්නස් එක කඩා වැටෙන පටන් ගත්තා.